ගැටලු ප්‍රවෘත්ති සමගින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධාන වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. යනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ශෂි වීරවංශ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවේ අද පස්වරුවේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෝසමක් මගින් ඉල්ලා සිටියා. මෝසම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළපිටිය මහතා නියෝග කළේ බන්ධනාගාර ප්‍රධාන වෛද්‍යවරයාගේ අධීක්ෂණය මත සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. එනුව මාළිපේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි ශෂි වීරවංශ රාත්‍රී 8ට පමණ බන්ධනාගාර නිලධාරීන් බහරේ ජාතික රෝහලට අයත් ගිලන් රථයක් මගින් රැගෙන යනු ලැබුවා. අවිධිමත් ලෙස සකස් කරන ලද රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අතඩංගුවටගෙන ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශෂි වීරවංශ හෙට දිනේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්පෝර්ට් දෙකක් පාවිච්චි කරනවා කියලා එකක් මෙතන සිද්ධ වෙලා නැහැ කියන එක නීතිඥවරු පැහැදිලි කළා. කලින් තිබ්බ පාස්පෝර්ට් එක සම්පූර්ණයෙන්ම විනාශ කළා තමයි දෙවෙනි පාස්පෝර්ට් එක නිකුත් කරලා තින්නේ. ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව disposal of the passport number කියලා නිකුත් කරපු ලිපිය අපි ඉදිරිපත් කළා. අනිත් කාරණේ තමයි හැඳුනුම්පතේ වෙනස්කමක් තියෙනවා කියන එක. මේ හැඳුනුම්පතේ වෙනස්කම ඇති වුණේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේදී මේ සැකකාරිය ඉල්ලීමක් ඉදිරිපත් කළා හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට. හැඳුනුම්පතේ මෙන්න මෙහෙම අඩුපාඩු දෙකක් තියෙනවා. අඩුපාඩු දෙක සකස් කරන්න කියලා නමේ වෙනස සකස් කළා. නමුත් උපන් දිනයේ වෙනස නිවැරදි කළ තිබුණේ නැහැ. ඒ අනුව 2012 11 18 මගේ උපන් දිනය නිවැරදි කරනවා හැඳුනුම්පත නිකුත් කරන්න කියලා නැවත ලිපියක් ඉදිරිපත් කළා. මේ තියෙන්නේ ඒ ලිපිය. ඒ අනුව මෙතන මේ කූට ලේඛනයක් සැදීමක් හෝ කාරණාවක් සිදු වෙලා නැහැ කියන කාරණේ තමයි නීතිඥවරුන් විදිහට මහේස්ත්‍රාත්තුමාට අපි කාරණා ඉදිරිපත් කළේ. බුදුරුවට නිගාවන ලෙස සකසා තිබූ තවත් මූර්ති හා ප්‍රතිමා තොගයක් බොරලැස්ගමුව පොලිසිය ඊයේ පස්වරුවේ සොයාගත්තා. නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක තිබී සොයාගත් එම ප්‍රතිමා හා මූර්ති අධික මිල ගණන් යටතේ විකිණීමටයි සූදානම් කර තිබුණේ. මෙවැනි අවිධිමත් ප්‍රතිමා පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකිවන්නේ හිරු CIA කළ හෙළිදරව්වෙන් පසුවයි. උද්‍යාන අලංකරණය සඳහා මෙරටට ආනයනය කර ඇති බුදුරුවට නිගරුවන ප්‍රතිමා හා මූර්ති පිළිබඳව හිරු CIA මුල්වරට හෙළිදරව් කළේ පසුගිය 19 වෙනිදායි. ඒ අනුව බොරලැස්ගමුව පොලිසිය අදාළ නිවස පරීක්ෂා කර එම ප්‍රතිමා හා මූර්ති පොලිස් බහරයට ගනු ලැබුවා. ප්‍රතිමා මෙරටට ආනයනය කළ පුද්ගලයාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම වලින් හෙළි වූයේ තවත් ප්‍රතිමා හා මූර්ති නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ ස්ථානයක ගබඩා කර ඇති බවයි. ඒ අනුව ඊයේ බොරලැස්ගමුව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කළා. තුන් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේම ප්‍රතිමා ගබඩා කර තිබියදී පොලිසිය මෙලෙස සොයාගත්තා. එහිදී හෙළි වූයේ බුදුරුවට නිගරුවන ලෙස සකසා තිබූ මෙම ප්‍රතිමා හා මූර්ති අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බවයි. ඇතැම් ප්‍රතිමා සඳහා ආභරණද පැළඳ ඇති ආකාරයෙන් නිමවා තිබුණා. මේ ගෝත්‍රික විස්ගන්වා තිබූ තවත් ප්‍රතිමාවක්. බුදුන් වහන්සේට නිගරුවන ලෙස සකසා තිබූ මෙම ප්‍රතිමා හා මූර්ති සියල්ල පොලිස් බහරයට ගැනුණා. සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විකෘති කරන ලද බුදු පිළිම 21ක් පමණ සොයාගෙන තිබෙනවා. අපේ රටේ අපරාධ නීතිය අනුව යම්කිසි කෙනෙක්ගේ ආගමික හැඟීම් වලට නිඳා ඇතිවන ආකාරයට තව කෙනෙක් කටයුතු කරනවා නම් එය අපරාධ නීතිය යටතේ වරදක්. මෙම තොරතුරු මුලින්ම ලබා දී තිබුණේ හිරු TV CIA තුලින්. ඒ නිසා මෙවැනි සාර්ථක වැටලීමක් සිදු කිරීමට හැකියාව ලැබුණා. CIA
උමාඔය බහුකාර ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගය තුල ජල කාන්දුවක් සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේ පරිසර ඇගයීම් කමිටු වාර්තාවේ කොන්දේසි කිහිපයක්ද ව්‍යාපෘති යෝජකීන් කඩ කර ඇති බවයි. උමන් මාර්ගයේ සිදු වෙලා තියෙන ජල කාන්දුව පිළිබඳව අපි පරීක්ෂා කරන ලැබුවා. එයින් අපට පැහැදිලි වුණ දේ තමයි උමන් මාර්ගයෙන් ජල කාන්දුවක් සිදු වෙනවා කියන එකත් අපි පැහැදිලිව නිශ්චය වශයෙන් හඳුනාගන්න ලැබුවා. පාරිසරික ගැටලු රසක් ඇති කර උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු මේවර විට තාමකාලිකව නවත්වා තිබෙනවා. පාර්ශ්ව දෙකකින් ලැබීමට නියමිත වාර්තා සලකා බැලීමේ අනතුරුව ව්‍යාපෘතිය යලි අනබන්නේද නැද්ද යන්න තීරණය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පවසනවා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කළ දෙන පරිසර ඇගෙනීමේ කමිටු වාර්තාවේ කොන්දේසි වගයක් ඉටු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇතම් කොන්දේසි ඉටු වෙලා නැති බව පේනට තියෙනවා. ඒවා ඉටු කරන ආකාරය පිළිබඳව අපට පූර්ණ පරිසර කලමනාකරන සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා ව්‍යාපෘති යෝජකට අපි දැනුවත් කරලා තියෙනවා. තව සති දෙකකින් ඒ වාර්තාව අපට ලැබෙයි. ඒ වාර්තාවයි ඊළඟට අපි විසින් ඉදිරිපත් කරන වාර්තාවත් මහාචාර්ය කපිල දහනායක මහත්මයා විසින් ඉදිරිපත් කිරීමට යෝජිත වාර්තාවක් සලකා බලා මේ ව්‍යාපෘතිය පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගනිමු. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පරිසරයට එවන් බලපෑමක් එල්ල වෙද්දී ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු ඇතැම් පිරිස් වෙත නිසි පරිදි වන්දි මුදල් නොලැබීමේ තත්ත්වයක්ද වාර්තා වෙනවා. අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් වැලිමඩ පුහුල්පොළ ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු පවුල් සංඛ්‍යාව 250කට ආසන්නයි. එළවලු ගොවිතැන ප්‍රධාන ජීවිකාව කරගත් එම ගම්වැසියන් මෙවන විට වැලිමඩ කැටකෑලනම් ප්‍රදේශයේ පදිංචි කරවා තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ උමාඔය ව්‍යාපෘතිය ආරම්භයේදී බලධාරීන් පොරොන්දු වූ පරිදි තමන්ට සාධාරණ වන්දි මුදලක් ලැබී නැති බවයි. ලක්ෂ 10ක් වටිනා දෙයක්ට ලක්ෂ 1000ක් ලක්ෂයක් 50000ක් වා 75000 දීපු ගෙවලු තියෙනවා. ඒ විසුන කරගන්න දෙයක් නැහැ. බදුළු පාර ආයිනේ අපි ඉන්නේ. ඉඳන් හැම්බෙච්ච අපිට ටිකක් ඈත යන්න ඕන. මම කිව්වා මම ලෙඩෙක් මේ ඉඳම අපිට හරි ගැසල දෙන්න මේ පහලින් කියලා කිව්වා. ඒක කෙරුණෙත් නැහැ. මේ වෙනකොට අපේ වගා බිම් පවා හානියටපත් වෙලා වගාවක් කරගන්න හරියට විදිහක් නැහැ. ඒවට දීමනාවක් දෙනවා කියලා කිව්වා. මේ වෙනකන් තාම නැහැ. උමය ව්‍යාපෘතියට මේ ගමේ කිසිම මිනිසෙක් විරුද්ධ වුණේ නැහැ. එහෙත් අපි ඉල්ලීම් ටිකක් තිබුණා අපේ. අපේ ඉල්ලීම් ටික තමයි අපිට නිවාස හදාගෙන ඉඩම් දීලා ඒවට සියලුම පහසුකම් ලැබිලා අපි ගියාට පස්සේ සංවර්ධන කටයුතු කරන්න කියන එක. එහෙත් අවසාන ප්‍රතිඵලය වුණේ මේ කතා කරන මට ඉඩමක් දෙන්න පෙර උසාවි නියෝගයක් ගෙනල්ලා මාව ගේන් එළියට දැම්මා. මගේ ඩෝසර් කරා. මගේ ළමයි දෙන්නගේ පොත්පත් අපේ තියෙන දේපලත් එක්ක ඩෝසර් කරාගේ. මගේ දරුවෝ දෙන්නට උසස් පෙළ ලියන්න බැරි උසස් පෙළ කඩදාසි ටික තාමත් මගේ අතේ තියෙනවා. අද ඉන්නේ හට් එක හොඳට ජීවත් වෙච්ච අපි. අද ණය වෙන්න වෙලා තියෙන ගයක් හදාගන්න බැරුව ඉන්නේ. රට සංවර්ධනය කරා යන ගමනේදී උමාඔය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වුවද එමගින් බලපෑම් එල්ලවන සියලුම පාර්ශ්ව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති. පිළියන්දල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන අටහැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම පාසලේම ගුරුවරයෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කුපිත වූ මව්පියන් අද විද්‍යාල පරිශ්‍රයේදී අදාළ ගුරුවරයාට පහර දුන්නා. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්. පොලිස් පැමිණිල්ලේ සඳහන් වන්නේ ඊයේ පාසලේදී මෙම අපයෝජනය සිදු ඇති බවයි. මෙම සිදුවීමට විරෝධය පළ කිරීමට මව්පියන් අද උදෑසන විදුහල් ගේට්ටු වාසලට එක්රැස් වී සිටියා. මව්පියන් පාසලට ඇතුළු වීමට උත්සාහ කළත් විදුහලේ ආරක්ෂක අංශ ඒට ඉඩ ලබා දුන්නේ නැහැ. නමුත් බලහත්කාරයෙන් පාසලට පිවිසි මව්පියන් පිරිසක් අදාළ ගුරුවරයාට පහර දුන්නා. පිළියන්දල පොලිසිය විදුහල් භූමිය වෙත පැමිණියේ ඉන් අනතුරුවයි.
මෙතර සිද්ධිය සම්බන්ධයෙන් කුපිත වූ තවත් මවුරුන් පිරිසක් අදාළ ගුරුවරයා හමු වීමට උත්සාහ දරුවත් එම උත්සාහය අපයෝජනයටපත් දැරියගේ මව විසින් වැළැක්වුවා. අපයෝජන චෝදනාවට ලක්ව ඇත්තේම විද්‍යාලයේ පරිගණක විෂය උගන්වන 57 අවිවාහක ගුරුවරයෙක්ටයි. ඔහු පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඔය ළමයේ සම්බන්ධව තමයි කියන්නේ. ආ. ඔය එහෙම එකක් මම කිසිම වරදක් කළා නෑ ළමයට. තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. රත්නපුර කොළඹ මාර්ගයේ කුරුවිට ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක රත්නපුර දෙසට දහවණි වූ ලොරි රථයක් ගැටීමෙන් අද අලියොම සිදු වන තුරෙන් කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙරට සිදු වූයේයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම සිදු කරන පරීක්ෂණ කටයුතු කල් දැමීමට එරෙහිව අද යාප්නීය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විශ්වවිද්‍යාලයේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැතුණේ යාපනයේ නගරයේදී. ඊට දෙමළ ජාතික සංධානය ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක්ද සහයෝගය පළ කළා. 2001 වසරේ පැවති මහා මැතිවරණයේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක ජූදිතයන් වන මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් ඇතුළු 11 දෙනෙකු හෙට දිනේ දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ මිනිසුරු මිනකා විජේසුන්දර මහත්මිය නියෝග කළා. හිටපු අගමිනිසුරු ශිරාඩි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම ගොනු කර තිබූ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර එහිදී මිනිසුරු ගිහන් පිළපිටිය මහතා නඩුව පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම අප්‍රේල් 28 වෙනිදා දක්වා කල් තැබීමට නියම කළා. අම්බලංගොඩ තිලකපුර පොලිස් මුරපලේ හදිසි මාර්ග බාධකයකදී අද අලියුම ත්‍රිරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමේදී එහි තිබී පොලිසිය පිස්තෝලයක් ජීවෝන්ඩයක් මෝහත ආයුධ හතරක් පොලිස් පහරයට ගත් අතර එහි සිටි පුද්ගලින් සියු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තා. පසුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මාර්තු 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුගිය ජනවාරි 8 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිකයන් සඳහා අත්නොමත්කව සිදු කළ වැටුප් වැඩි කිරීමක් සහ කැබිනට් මණ්ඩල තීරණය සහ මුදල් අමාත්‍යාංශ තීරණය නොසලකා චක්‍රලේඛයක් වංචනික ලෙස සකස් කිරීම යන චෝදනා මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංගම් 14ක අත්සනින් යුතුව පැමිණිල්ල කද වැල්වත්ත වංචා විමර්ශන කාර්යාංශයට ඉදිරිපත් කළා. දේශපාලන සිරකරුවා නිදහස් කිරීම කුමා ගුණරත්නම්ට පුරවැසි භාවයේ ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බහුජන සංවිධාන විවිධ දේශපාලන පක්ෂ සහ වෘත්ති සමිති එකමුතුවෙන් අද කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.